ගයිද මෝපසාන් විසින් ලියලා තියෙන දියමන්ති මාලය කියන කෙටි කතාව පිළිබඳ සාහිත්‍ය විග්‍රහයක් නැත්නම් ලිටරලි ඇනලිසිස් එකක් කරන්නයි මම උත්සාහ කරන්නේ. මේ කෙටි කතාව විචාරය කරන්න කලින් අපි කෙටි කතා කරුව ගැන පොඩි පැහැදිලි අවබෝධයක් ලබා ගමු. ගීත මෝපසාන් ඇත්තටම ප්‍රංස ජාතික කෙටි කතා කරුවෙක්. ඔහු 19 වන ශතවර්ෂය නියෝජනය කරන කතුවරයෙක්. ඔහු ඉපදුනේ 1850. ඔහු මිය ගියේ 1893. ඔහුගේ සාහිත්‍යයක නිර්මාණවලට විශේෂයෙන්ම කෙටි කතාවලට පාදක වෙන්නේ 1870 ගණන්, 1870-80 ඔය කියන කාල පරාසය තමා ඔහුගේ කෙටි කතාවලට පාදක වන්නේ. සාහිත්‍ය විචාරකය ඔහුව සලකන්නේ මාස්ටර් ඔෆ් ෂෝට් ස්ටෝරි ෆෝම් කියලා. ඒ කියන්නේ කෙටි කතා කරනේ ඉන්න මාස්ටර්, ඒ කියන්නේ විශිෂ්ටතම කෙටි කතා කරුවා, මාස්ටර් ඔෆ් ෂෝට් ස්ටෝරි ෆෝම්. ඒ කියන්නේ කෙටි කතාව කියන සාහිත්‍ය ශානරයේ ඉන්න ඇත්තටම විශිෂ්ටය. අපි ගත්තොත් විශ්ව සාහිත්‍යයේ අපට හමුවනවා කෙටි කතාකරුවෝ දෙදෙනෙක්, ඒ කියන්නේ විශිෂ්ටතම ගණයේ සැලකෙන කෙටි කතාකරුවන් දෙදෙනෙක් අපට හම්බ වෙනවා. එක්කෙනෙක් තමා ප්‍රංස ජාතික ගයි ද මෝපසාන්, අනිත් කෙනා තමා රුසියානු ජාතික ඇන්ටන් චෙකොෆ්. එතකොට ගයි ද මෝපසාන් ලියලා තියෙනවා කෙටි කතා 300කට ආසන්න. ඒ 300 අතුරින් ඔහුගේ මේ නෙක්ලස් කියන, නැත්නම් දියමන්ති මාලය කියන කෙටි කතාව ඉතාම විශිෂ්ට කෙටි කතාවක් වශයෙන් තමා සලකන්නේ. කෙටි කතාව කියන සාහිත්‍ය ශානරය උගන්වන විශ්වවිද්‍යාල සහ යම් යම් අධ්‍යයන දෙපාර්තමේන්තු විසින් කෙටි කතාවක් කියන්නේ මොකක්ද කියලා උගන්වනකොට උදාහරණයක් වශයෙන් ගන්න කෙටි කතාවක් තමා මේ කියන ද නෙක්ලස් කියන කෙටි කතාව. එතකොට අපි බලමු මේ ගයි ද මෝපසාන් අයත් වෙන්නේ නැචුරලිසම් නැත්නම් රියලිසම් කියන සාහිත්‍ය මතවාදය, නැත්නම් ඒ ආර තහවුරු කරපු සාහිත්‍යකරුවෙක් වශයෙන්. ඔහුගේ නිර්මාණවලට පාදක වෙන ආර නැත්නම් ස්ටයිල් එක තමයි ඔහු නැචුරලිසම් කියන එකත් රියලිසම් කියන එකත් තමයි ඔහු හැමතැනම මේන්ටේන් කරන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒ කියන්නේ ස්වාභාවික වාදය සහ යථාර්ථවාදය. ඔහුගේ කෙටි කතා වලින් ඇත්තටම සාකච්ඡා වෙන්නේ මිනිසුන්ගේ පොදු දුර්වලතා, ලෝභය, ආත්මార్థකාමීත්වය, සුඛෝපභෝගීත්වය වගේ දේවල්. ඒකම ඔහු යුද්ධය ගැනත් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් ඔහු පොදුවේ කතා කරන්නේ මිනිසුන්ගේ පොදු දුර්වලතා. ඒ මිනිසුන්ගේ පොදු දුර්වලතා කෙරෙහි සදය උපහාසයක්, බොහොම අනුකම්පා සහගත ලෙස හිනාවීමක් තමයි ඔහුගේ නිර්මාණවලින් කෙරෙලා තියෙන්නේ. එතකොට මේ දියමන්ති මාලය කියන එක ඇත්තටම ප්‍රංස භාෂාවෙන් ලියලා තියෙන්නේ. ප්‍රංස භාෂාවෙන් ලියලා තියෙන මේ කෙටි කතාව ලෝකයා වැඩිපුර හඳුනාගන්නේ ඉංග්‍රීසි පරිවර්තනය හරහා. මේක ඉංග්‍රීසි පරිවර්තන දෙකක් අපිට හම්බ වෙනවා. එකක් ද නෙක්ලස් කියලා, තව එකක් අපට හම්බ වෙනවා ද ඩයමන්ඩ් නෙක්ලස් කියලා. ඇත්තටම අග්‍රකෘතිය ප්‍රංස භාෂාවෙන් ලියලා තියෙන්නේ. ප්‍රංස භාෂාවෙන් ලියලා තියෙන එකක් ඉංග්‍රීසියට දානකොට අර මුල් කෘතියේ තියෙන ඒ තත්ත්වය හැමම එන්නේ නැහැ. ඊට පස්සේ අපි හිතමු ඉංග්‍රීසි භාෂාවෙන් සිංහලට දානකොට ඒ තත්ත්වෙත් ටිකක් බාල වෙනවා. නමුත් ඇත්තම කියන්නට ඕන මේ කෙටි කතාව සිංහලට පරිවර්තනය කරලා තියෙන KG කරුණාතිලක මහත්මයා ඒ කෙටි කතාව ඇත්තටම ඉතාම රමණීය ලෙස ඉංග්‍රීසි පරිවර්තනයේ තියෙන තත්ත්වයට වඩා ඉතාම රමණීයත්වයක් මොකද්දෝ එකක් මන් දන්නේ, මට නම් දැනෙනවා ඉංග්‍රීසි පරිවර්තනයටත් වඩා
හැඟීමක් ඇත්තටම මේකේ ගේජී කරුණාතිලක මහත්මයාගේ කෙටි කතාව කියවනකොට අපට දැනෙනවා. මොකද අපි සිංහලයෝනේ, අපි ඉංග්‍රීසි කියුවට ඒ හැඟීම එන්නේ නැහැ. ඒ නිසා මම දන්නේ මට නම් වඩාත්ම හොඳට දැනෙන්නේ කේජී කරුණාතිලක මහත්මයාගේ සිංහල පරිවර්තනය. එතකොට මේ ප්‍රංශ භාෂාවෙන් ලියපු ද නෙක්ලස් කියන මේ කෙටි කතාව මුල්වරට ප්‍රකාශයට පත් වෙන්නේ 1884. එතකොට මේ කෙටි කතාවේ පසුබිම වෙන්නේ ප්‍රංශය තමා. අපි කියනවා සෙටින් කියනවනේ පසුබිමට. ඒ කියන්නේ මේ කතාව සිද්ධ වෙන්නේ කවද කොතනද, when and where. එතකොට when කියන එක කවදද කිව්වහම මම මුලින් කිව්වා සාමාන්‍යයෙන් ගයිදමෝපසාංගික කෙටි කතාවලට පාදක වන කාලවකවානුව තමයි 1870-80 ගණන්. මොකද ඔහු 93 වෙනකොට මිය යනවා. 1893, 1850 තමයි ඉපදෙන්නේ. ඒ නිසා ඔහුගේ කෙටි කතාවලට බොහෝ විට පාදක වෙන්නේ ඔය කියන කාල රාමුව. එතකොට ව්‍යා කියලා ගත්තාම මේ ප්‍රංශය තමයි භෞතික පසුබිම වෙන්නේ. එතකොට අපි බලමු මේ දියමන්ති මාලය කියන කෙටි කතාවේ කතා සාරය. මේක ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියලා තියෙන කෙටි කතාවක්. මේ මැටිල්ඩට මොකද වුනේ, මැටිල්ඩට වුණුත් දේ නිරීක්ෂණය කරලා ඒක දැකලා මැටිල්ඩට අත්තුණු ඉරනම දිහා බලලා ඒක දන්න කෙනෙක් විදියට ඒක වාර්තා කරන්නෙක් විදියට තමයි මේ කෙටි කතාව ලියන්නේ. ඒ නිසා මේකට කියනවා third person point of view එක තමයි මෝපසාන් මේ කෙටි කතාව සඳහා භාවිත කරන්නේ. එතකොට අපි කතා සාරය ගමු. මම කතා සාරය ඉතාම කෙටියෙන් කියන්නම්. මොකද කතාව කියන්නේ ගොත් ලොකු වෙලාවක් යනවා. බොහොම දුප්පත් යුවලකට ඇරයුමක් ලැබෙනවා අධ්‍යාපන ඇමතිතුමා සහභාගි වන උත්සවයකට. ඒ උත්සවයට ඇඳගෙන යන්න ගවුමක් නැතිත් වෙනවා. ගවුමක් නැහැ හරියමං, ඒ එක්කම ගවුමක් ගන්න ස්වාමිය මුදල් දෙනවා. ඊට පස්සේ කරපලඳනාවක් නැහැ, ගත්ත ගවුමේ කර ටිකක් යටට කැපිලා ඩීප් නෙක් එකක් තියෙන නිසා. ඒ නිසා තමන්ගේ මිතුරියකගෙන් මාලයක් ඉල්ලගෙන යනවා. ඒ මාලය නැති වෙනවා සාදයේදී. ඒ මාලය වෙනුවට මේගොල්ලෝ ෆ්‍රෑන්ක් 36,000 වියදම් කරලා යාළුවට එහෙලියට නැවත ඒ මාලය ලබා දෙනවා. මේගොල්ලන්ට ගත්ත ණය වෙනුවෙන්, මේ මාලය වෙනුවෙන් ගත්ත රුපියල් නෙමේ ෆ්‍රෑන්ක්නේ, ප්‍රංශ මුදල්නේ. ෆ්‍රෑන්ක් 36,000 වෙනුවෙන් අවුරුදු 10ක් මේගොල්ලෝ ණය ගෙවනවා. ඊට පස්සේ අවුරුදු 10කට විතර පස්සේ අර යෙහෙළිය මුණ ගැහෙනවා. යෙහෙළිය විසින් අනාවරණය කරනවා. ඇත්තටම මේ මාලයේ වැඩිම වුණොත් වටින්නේ ෆ්‍රෑන්ක් 500ක් විතර. ඔන්නක තමයි මේ කතාවේ සමරිය, එක කතාවේ සාරය. හරි, එතකොට අපි කෙටි කතාවක් විචාරය කරන්න කලින් ඒ කෙටි කතාව ඉතාම හොඳින් ගැඹුරින් කියවන්නට ඕන. අපි කියනවා ඩීප් රීඩින් එකක් අපි ඒකට අනුගමනය කරන්නට ඕන. එතකොට මේ කෙටි කතාවේ චරිත තුනක් තියෙනවා. එකක් මැටිල්ඩා, අනිත් කෙනා ලොයිසෙල්, කියන්නේ මැටිල්ඩාගේ ස්වාමි පුරුෂයා. අනිත් කෙනා තමයි මැටිල්ඩාගේ යෙහෙළිය වෙන ජිනි ෆොරෙස්ටියර්. ඇත්තටම මැටිල්ඩා කියලා කියන්නේ දුප්පත් පවුලක ඉපදුනත් බොහෝම රූමත් යුවතියක්. ඒගොල්ලෝ ගත කරපු විවාහ ජීවිතේ ඇත්තටම අතෘප්තිකර නෑ. බොහොම සාමාන්‍ය විවාහ ජීවිතයක් ගත කළා. හොඳ ස්වාමි පුරුෂයෙක් ඔහුට ඇයට ලැබිලා තියෙනවා. තමන්ට අවශ්‍යතාවය හොඳට දන්නවා. එයා කැමති සුඛෝපභෝගී ජීවිතයක් කියන එක ස්වාමි පුරුෂයා දන්නවා. ඒ නිසා තමයි අර ඇරයුම පත කොහොම හරි සංවිධායක මණ්ඩලයට කියලා අරගෙන ඇවිල්ලා දෙන්නේ. බොහොම වදෙන් පොරෙන් ඒ වගේ සේවකයෙකුට, අධ්‍යාපන අමාත්‍යංශය ආ වගේ ලිපිකරුවෙකුට, ඇමතිතුමා සහභාගී වෙන සාදයකට ඇරයුම් ලබන්නේ නැහැ. නමුත් තමන්ගේ බිරිඳ ඒ වගේ උත්සවයකට යන්න කැමති වෙයි කියලා හිතලම තමයි ඒ වගේ ඇරයුම් පතක් අරගෙන දෙන්නේ.
ඊට පස්සේ හොඳ ස්වාමි පුරුෂයෙක් මේගොල්ලෝ බොහොම සතුටින් ජීවත් වෙන බව පේනවා ඒක සතුටින් ජීවත් වෙනවා කියන එක කියන්න ලොකු කාලයක් මෝපසාන් වැය කරන්නේ නැහැ මෝපසාන්ට අවශ්‍ය වෙන්නේ ඒගොල්ලන්ගේ ජීවිතය ගැන නෙමෙයි මේ ජීවිතයට ඉතාම සුළු දෙයකින් විච්ච හානිය කියා පාණ්ඩ නමුත් අපිට පේනවා මේගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ බොහොම මධ්‍යම පාන්තික පවුලක් මේගොල්ලෝ ජීවත් වෙන හොඳට සතුටින් ජීවත් වෙනවා නමුත් මැටිල්ඩාට මදි එයා ඉන්න ලෝකය මැටිල්ඩා අපේක්ෂා කළේ ඊට වඩා ඉතාම ඉහළ සමාජ තත්ත්වයක් සහ ආර්ථික තත්ත්වයක් තියෙන ජීවන රටාවකට තමයි ඇය පෙම්බැන්දේ ඉතින් ඒක තමයි ඇගේ චරිතයේ තියෙන දුර්වලතාව මේගොල්ලෝ හොඳ ජීවිතයක් ගත කරපු බව අපට පේනවා මේකේ සාධක වලින් පොත කෙටි කතාව කියවනකොට. ඉතින් ඔන්න දැන් සාදේට ඇරයුම් කරාම සාදේට පැලඳගෙන යන්න දෙයක් නැති වුණාම අර මාළයක් ඉල්ල ගන්නවා. ඒ මාළේ නැති වුණාට පස්සේ මේගොල්ලන්ගේ ජීවිතය ඇත්තටම සෑහෙන උඩු යටු කර වෙනවා. මාළේ වෙනුවෙන් ණය වෙනවා. මේ හැම දෙයකටම ස්වාමියා සහභාගී වෙනවා ස්වාමියා ණය ගෙවන්න ලැහැස්ති වෙනවා ඔහු අතිකාල සේවාව කරනවා ඒකම බිරිඳට කිසිදු වචනයක් කියන්නේ නැහැ දෝෂාරෝපණයක් කරන්නේ මේ පැමිණෙන දුක් පැණි රසයි කියලා අවාසනාවයි දුකයි කියලා දෙන්න මේ ඉරණමට මුහුණ දෙනවා ඒතකොට ඇත්තටම අපි අපේ අනුකම්පාව හිමි වෙන්නේ මෙතන ලොයිසෙල් මහත්මයාට ඒ කියන්නේ මැටිල්ඩාගේ ස්වාමියාට මේ මැටිල්ඩාගේ ස්වාමියා මේ වගේ ඉරණමකට මේ වගේ ගොදුරකට හෙළුවේ ඇත්තටම මැටිල්ඩා මැටිල්ඩාගේ තියෙන අර මෝපසාන් මේ විවේචනය කරන මිනිසුන්ගේ පොදු දුර්වලතා මිනිසු ඇයි මෙච්චර කෑදර වෙන්නේ සුඛෝපභෝගීත්වයට ඇයි මෙච්චර කෑදර වෙන්නේ ඇයි තමන්ගේ තියෙන තත්ත්වයට වඩා වැඩි තත්ත්වයක් ආරෝපණය කරලා පෙන්වන්න හදන්නේ මෙන්න මේ දුර්වලතාවය නිසා බලන්න අහිංසක ලොයිසෙල් මහත්මයා මොනතරම් ඛේදවාචකයට ගොදුරු වෙනවද ඔවුන්ගේ තාරුණ්‍ය අවුරුදු 10ක් කොහේ ඉබාගාතේ වැය වෙනවා නමුත් ජිනී ෆොරෙස්ටිය කියන්නේ මේ මැටිල්ඩාගේ පාසල් මිතුරියක් එයා බොහොම ලස්සන ජීවිතයක් ගත කරනවා එයාට දරුවෙක් ඉන්නවා ඒ දරුවත් එක්ක එනකොට තමයි අවුරුදු 10කට පස්සේ මේ මැටිල්ඩට මුණ ගැසෙන්නේ. නමුත් මැටිල්ඩායි ලොයිසෙලුයි විවාහ වෙලා ඉන්නවා. නමුත් එයාට දරුවෝ නැහැ. ඒ වගේ අර විවාහ ජීවිතය ඇත්තටම මිහිර විඳගන්න බැරි වුණේ මක් නිසාද? ඇත්තටම කිව්වොත් මේ මැටිල්ඩාගේ තියෙන අර සුකෝභ භෝගීත්වයට තියෙන ගිජුකම නිසායි. ඉතින් අපි බලමු මේ කෙටි කතාව තවදුරටත් විමසනකොට මේ කෙටි කතාවේ තියෙන තේමාව තමයි, තීම් එක තමයි ජීවිතය විනාශ වීමටත් ආරක්ෂා වීමටත් ඇත්තටම ගත වෙන්නේ සුළු දෙයක්. සුළු දෙයකින් ඉතාම පුංචි දෙයකින් ජීවිතය විනාශ වෙන්නත් පුළුවන්, ජීවිතේ රැකෙන්නත් පුළුවන්. ඇත්තටම කෙටි කතාව කියවගෙන යනකොට අපට තේරෙනවා මැටිල්ඩා බොහොම දුක් මහන්සි වෙනවා. ඔහු ඇය හිතාගන්න බැරි විදිහට වයස්ගත පෙරුමක් එනවා. ඇය බොහොම දුබල තත්ත්වයට පත් වෙනවා. මෙහෙම වෙහෙස මහන්සි වෙලා වැඩ කළත් ඇය හිතන්නේ එදා අර පාටියේදී ගත කරපු ජීවිතය. එයාව කොයිතරම් අගේ කළාද, එයාට කොයිතරම් ආකර්ෂණය ලැබුණාද කියන එක තමයි ඇය මෙනෙහි කරන්නේ. කොච්චර දුක් විඳත් එයා මෙනෙහි කරන්නේ එයා එදින ගත කරපු ජීවිතය. මෙහෙම මෙනෙහි කරනකොටම කෙටි කතාකාරය මැදිහත් වෙනවා. කෙටි කතාකාරය මැදිහත් වෙලා බොහොම ලස්සන කියමනක් කියනවා අපට. ඒ තමයි how strange life is, how fickle, how little is needed to ruin or to save. ඒ කියන්නේ එයාටම ලෙසන් එක කියලා දෙනවා. ඇත්තටම මැටිල්ඩා මේ පාඩම ජීවිතයට අරගෙන නැහැ. දුක් විඳ විඳ මේ මුදල් ගෙවන්න ණය ගෙවන්න දුක් විඳ විඳත් එයා තාම මොකද කරන්නේ? අර එදින ගත කරපු ඒ බෝල් රූම් ඩාන්ස් කරමින් එදා ඒ සාදයේදී ආලිංගන නැටුම් නටමින් ෂැම්පේන් බොමින් ගත කරපු ඒ මිහිර තමයි ඇය තාමත් විඳින්නේ. නමුත් කෙටි කතාකාරයා මැදිහත් වෙලා කියනවා
ජීවිතය කියන එක කොයි තරම් අවිනිශ්චිතද, ජීවිතය කියන එක කොයි තරම් වෙනස් වන සුළුද, ජීවිතය විනාශ වෙන්නත් ජීවිතය රැකෙන්නත් අපට අවශ්‍ය වෙන ඉතාම සුළු දෙයයි. බලන්න මේගොල්ලන්ගේ ලස්සන ජීවිතය විනාශ වෙන්න ගත වුණේ අර මාලයක් ඉල්ලාගෙන යෑම. ඒ මාලේ ඉල්ලා නොගියා නම්, ඉල්ලා නොගත්තා නම් මොකද වෙන්නේ? මේගොල්ලන්ගේ ජීවිතයේ මේ වගේ රුයින් නටඹුන් විනාශ වෙන්නේ නැහැ. එතකොට ඔන්න මෝපසාන් අපට කියනවා බොහොම ලස්සන තේමාවක්. ඒ තේමාව තමයි මේ කෙටි කතාවේ තියෙන ප්‍රධාන අදහස්. අපි කියනවා ඒකේ තියෙන සෙන්ට්‍රල් මැසේජ් එක. ඕනම සාහිත්‍යකාරයෙක් තමන්ගේ නිර්මාණයෙන් මතු කරන මතවාදයක්. ඒ මතවාදයට කියනවා මොකක්ද තේමාව කියලා. ඒකට කියනවා දෘෂ්ටිවාදය, නැත්නම් අයිඩියොලොජි කියලා. ඒ කියන්නේ අයිඩියොලොජි එකක් එයා අන්තිමට ගෙන හැරපානවා. ඒකට සමහරු කියනවා මේ ජීවිත පරිඥානයක් ලබා දෙනවා කියලා. මම ඒක පැහැදිලි කරන්න තව ඉදිරියේදී. එතකොට මේකේ තේමාව තමයි ජීවිතය විනාශ වීමටත් රැකීමටත් අපට අවශ්‍ය වෙන පුංචි දෙයක් විතරයි. සුළු දෙයකින් ජීවිතය විනාශ කිරීමටත් රකින්නත් පුළුවන්. ඒ කියන්නේ how little is needed to ruin or to save. ඔන්න ඔක තමයි මේ ඉංග්‍රීසි පරිවර්තනයේ තියෙන්නේ. ඇත්තටම මම මේක පටිගත කරනකොට මගේ ළඟ සිංහල පරිවර්තනේ නැහැ. මගේ පොත අස්ථානගත වෙලා ඒ නිසා මට සිද්ධ වුණා මේ ඉංග්‍රීසි යෙදුම පාවිච්චි කරන්න. එතකොට මේකේ තේමාවන් ඒකයි. මේකේ අපි ගමු, මේකේ තියෙන අපිට ජීවිත පාඩමක් උගන්වනවා, ලයිෆ් ලෙසන් එකක්. ඒ ලයිෆ් ලෙසන් එක ඇත්තටම මැටිල්ලා ඉගෙන ගත්තේ නැහැ. ඒ නිසා අපි ඉගෙන ගන්නට ඕන. ඒ ලයිෆ් ලෙසන් එක තමයි සුඛෝපභෝගීත්වයට ගිජු නොවිය යුතුයි. සුඛෝපභෝගීත්වයට ගිජු වෙන්න එපා. මැටිල්ලට විතරක් නෙමෙයි ලොයිසල් මහත්මයාටත්, එයාගේ ස්වාමියාටත් ඒගොල්ලන්ගේ ලස්සන තරුණ ජීවිතය විනාශ වුණේ මක් නිසාද? සුඛෝපභෝගීත්වයට ගිජු වීම නිසා. ඒ වගේම තව අපිට කියනවා අප සතු දෙයින් අප තෘප්තිමත් වෙන්නට ඕන. අපට තියෙන දේවල් වලින් අපි සතුටු වෙන්න ඕන. අපට තියෙන විදිහට අපි ජීවත් වෙන්නට ඕන. කට් යුව කෝට් එකෝඩින් ටු යුව ක්ලෝත්ස් කියන එක තමයි මේකේ කියන තව කතාවක්. ඒ වගේම තමයි දැඩි ආශාවන් අපි නොසිතූ විරු ඉරණමකට අපව රැගෙන යනවා. අපි තුල දැඩි ආශාවන් තියාගන්න හොඳ නැහැ. ඒ දැඩි ආශාවන් අවසානයේදී අපේ ජීවිත ඇත්තටම අසතුටටපත් කරන්න පුළුවන් කියන එක කියනවා. ඒ වගේම තමයි සත්‍ය නොසැඟවිය යුතුයි. සත්‍ය ප්‍රකාශ කරන්න, සත්‍ය සැඟවීම ඉතාම දරුණු ඛේදවාචකයට පාර කපනවා. ඇත්තටම මැටිල්ල තමන්ගේ ඉහෙලියට ෆොරස්ටියර්ට කිව්වනම් අනේ එදා මාලේ නැති වුණා. අනේ එදා මාලේ නැති වුණා කියලා කිව්වනම් මොකද කරන්නේ? එදා මාලේ නැති වුණා කියලා කිව්වනම් ඇත්තටම ෆොරස්ටියර් කියයි අයියෝ මැටිල්ඩෝ ඒක වැඩිම වුණොත් ෆ්‍රෑන්ක් 15,000යි. මේගොල්ලෝ වියදම් කරනවා ෆ්‍රෑන්ක් 36,000ක්. පැහැදිලිද? එතකොට අන්න ඔය කාරණා ටික මේකෙන් ගෙන හරපානවා. මේක තමයි දෘෂ්ටිවාදය මේ කෙටි කතාවේ. මේ කෙටි කතාවෙන් දෙන පණිවිඩය කියලා කියන්න යන්න එපා. එහෙම නැත්නම් මේ කෙටි කතාවෙන් දෙන උපදේශය කියලා කියන්න යන්න එපා. සාහිත්‍යකාරයෝ උපදෙස් දෙන්නේ නැහැ. එහෙනම් ඒගොල්ලෝ ආගමික නායකයන් බවට පත් වෙනවා. සාහිත්‍යකාරයෝ පණිවිඩ දෙන්නේ නැහැ. සාහිත්‍යකාරයෝ පණිවිඩ දෙනවා නම් ඒගොල්ලෝ වැටුප් ලබන්න වෙන්නේ තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙන්. ඒතර සාහිත්‍යකාරයක් කරන්නේ යම්කිසි විදිහකට ජීවිත විවරණය කරනවා. අපිට ජීවිතයට පාඩම් කියා දෙනවා. ඒ පාඩම මම ඔන්න ඔබට පැහැදිලි කළා. දැන් සමහර අය අහයි ඔය කෙටි කතාව කියවීමෙන් ලැබෙන ලාභය මොකද්ද? ඔය කෙටි කතාව වෙනුවෙන් ටිකට් කඩා ගැනීමෙන් ලැබෙන ලාභය මොකද්ද? සමහරු අහනවා සාහිත්‍යයෙන් මොනවද කරන්න පුළුවන්? මෙන්න සාහිත්‍යයෙන් අපට උගන්වන පාඩම මේ කෙටි කතාව හරහා. අපි දැන් බලමු කෙටි කතාවක් වශයෙන් මේක අගය කරන්නට පුළුවන්ද? කෙටි කතාව කියන සාහිත්‍ය ශානරයට මේක කොයිතා දුරට දායකත්වයක් සපේනවද?
එහෙම නැත්නම් කෙටි කතාව කියන සාහිත්‍යාංගයේ තියෙන ලක්ෂණ මේකේ තියනවාද? ඇත්තටම ඔව්. කෙටි කතාවක් කියලා කියන්නේ ඒකීය සිද්ධියක් මුල් කොටගෙන රචනා කරපු වියමනක්. ඇත්තටම මේක ඒකීය සිද්ධිය තමයි. මේ දියමන්ති මාලයක් පාටියකට ආරාධනා කරනවා, ඒකට ඉල්ල මේ පැලඳගෙන යන්න මාලයක් ඉල්ල ගන්නවා, ඒක නැති වෙනවා. ඒ නැතිවීමෙන් මේගොල්ලන්ගේ ජීවිතවලට අත්වුණු ඛේද වාචකයේ වටා තමයි මේ කෙටි කතාව ගෙතිලා තියෙන්නේ. ඊළඟ කාරණේ තමයි කෙටි කතාවක් වුණාම ඒක එක හුස්මට කියවා හමාර කරන්න පුළුවන් වෙන වියමනක් වෙන්නට ඕන. ඇත්තටම මේක ගත්තොත් අපි කෙටි කතාවක් කියන එක කියන්නේ it can be read within a single sitting. It can be read within a single sitting. ඒ කියන්නේ අපි single sitting කියලා කියන්නේ කෙනෙකුට, මිනිසෙකුට ඉඳගෙන ඉන්න පුළුවන් වෙන වැඩිමනොත් විනාඩි 7-8යි, උපරිම විනාඩි 10යි. ඊට පස්සේ නැගිටලා යන්න හිතෙනවා, වතුරයක් බොන්න හිතෙනවා, සීනි ටිකක් කන්න හිතෙනවා, ටීවී එක බලන්න හිතෙනවා, අඹ ගහට ගලක් ගහන්න හිතෙනවා, ඔය වගේ හිතෙනවා. එක දුරට විනාඩි 10ක් විතර ඉඳගෙන ඉන්න අමාරුයි. එතකොට කෙටි කතාව කියන සාහිත්‍ය ශානරයේ ලෙන්ත් එක ගත්තොත්, දිග ප්‍රමාණය ගත්තොත්, විචාරකෝ කියන්නේ අර මං කිව්වා වගේ සිංගල් සිටින් එකක් තුළ කියවලා හමාර කරන්නට පුළුවන්. ඇත්තටම මේ කෙටි කතාව එහෙම කියවලා හමාර කරන්න පුළුවන් ප්‍රමාණයකින් යුක්ත කතාවක්. ඒ වගේම කෙටි කතාවක තියෙන ඕන සීමා සහිත චරිත. මේ කෙටි කතාවේ චරිත 3යි තිබුණේ. ඒ චරිත 3 අතිරුණුත් එක චරිතයක් ප්‍රධාන වෙන්නට ඕන. මේ ප්‍රධාන චරිතය තමයි මේකේ මැටිල්ඩගේ චරිතය. මැටිල්ඩා තමයි ප්‍රධාන චරිතය. ඒ වගේම සියලු සිදුවීම් අභිභව එක් ප්‍රබල සිද්ධියක් ඉස්මතු වෙන්නට ඕන. ඒ ප්‍රබල සිද්ධිය තමයි අයියෝ මැටිල්ඩෝ, ඒක ඉමිටේෂන් මාලයක්. වැඩිම වුණොත් ඒක වටින්නේ ෆ්‍රෑන්ක් 500ක් විතර කියන කතාව. අපි හිතපු නැති මහා පුදුම අවසානයක්. ඒක තමයි කෙටි කතාවක තියෙන ප්‍රධානම ලක්ෂණයක්. සියලු සිදුවීම් අභිභවා ප්‍රබල සිද්ධියක් ඉස්මතු වෙන්නට ඕන. එතකොට අද අපි සාකච්ඡා කරේ ද නෙක්ලස් කියන කෙටි කතාව පිළිබඳ සාහිත්‍යමය විග්‍රහයක්. ඒකට සවන් දුන්නාට බොහොම ස්තුතියි. මම සුසිල් ජයසිරි.